තරුණ සංගමේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අද දවසේ අපි සමාජය තරුණ සංගමේ විදියට හෝමගම නගරයට ඇවිල්ලා මේ උද්ඝෝෂණය පවත්වන්නේ විශේෂයෙන්ම සමාජය තරුණ සංගමෙන් රට පුරා මේ වන විට සෑම නගරයකම සෑම දිස්ත්‍රික්කයකම මේ උද්ඝෝෂණ මාලාව අරන් යනවා ඒ මොකද කියනවා නම් විශේෂයෙන්ම මේ පාලනය පහුගේ අරගලයෙන් පස්සේ දැන් මාස 5කට ආසන්න කාලයක් වෙලා තියෙනවා රනිල් රාජපක්ෂ රනිල් පොහොට්ටු මේ හොරහවුලේ ආණ්ඩුව මාස 5ක් ගත වෙලා විශේෂයෙන්ම රටේ ජනතාව විඳින මේ ප්‍රශ්න වලට මේ ගැටලු වලට මේ පීඩාවට කිසිදු උත්තරයක් දෙන්න සමත් වෙලා නැහැ අපි විශේෂයෙන්ම මේ රටේ තරුණයන් විදියට පොදු ජනතාව විදියට අපිට මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ හැබැයි අපි දන්නවා මේ පාලනයට දැන් අපි මාස 5ක් බැලුවා මේ පාලනයට පාලනය යන්නේ නැවත වතාවක් අර පරණ අවුරුදු 74ක් ගිය පාරෙම තමයි ඉතින් අපිට කිසිම විසඳුමක් පේන්නේ නැහැ ඒකින්ද තමයි අද දවසේ අපි මේ හෝමගමට ඇවිල්ලා මේ උද්ඝෝෂණය පවත්වලා විශේෂ මේ ආණ්ඩුවට කියන්නේ ඕගොල්ලෝගේ පාලනය පිළිගන්නේ නැහැ අපි ඒකයි අපි අද දවසේ මෙතෙන්ට ආවේ අපි රට පුරා ගිහලා උද්ඝෝෂණ කරන්න ඒකයි ඒ විතරක් නෙමෙයි අපේ රටේ ජනතාව විශේෂයෙන් තරුණ තරුණියන් ඕගොල්ලෝගේ පාලනය පිළිගන්නේ නැහැ ඒකින්ද අපි මේ ආණ්ඩුවට කියනවා ඕගොල්ලෝ මේ පාර්ලිමේන්තුව මේ ආණ්ඩුව විසිරුවලා අපිට මහ ජනතාව විදියට තරුණ තරුණියන් විදියට අපිට අපේ පාලනයක් හදාගන්න අවස්ථාව දෙන්න එයින් නැරෙන්න මේ රටේ තියෙන මේ අර්බුදයට මේ දේශපාලන අර්බුදයට විසඳුමක් වෙන්නේ නැහැ කියලා දැන් අපි හොඳටම තේරුම් අරගෙන තියෙන අපේ රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන ඒකින්ද ඕගොල්ලෝ උත්සාහ කරනවා නම් බලහත්කාරයෙන් මේ පාලනය විවස්ථානුකූලව හෝ පවත්ව යන්න අපි සමාජය තරුණ සංගමයේ විදියට මේ රටේ ජනතාව තරුණ තරුණ එකතු කරගෙන ඒකට විරුද්ධව ඕගොල්ලෝ ගෙදර යනකම් අපි මේ සටන ගෙනියනවා අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේ ආණ්ඩුව පන්නා දාන්න කටයුතු කරනවා කියන පණිවිඩය දෙනවා බොහොම ස්තුතියි අය කෙරෙකිට තියෙනවා මම ජාතික ජනබලයේ කොළඹට වෙනවා මම ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් මම නීති ජනරාජ කන්දන්නේ නේ සමාජවාදී තරුණ සංගමයේ විසින් මේ අද දින උද්ඝෝෂණය සංවිධානය කරලා තියෙන්නේ රනිල් රාජපක්ෂ ජනවරමක් නැතුව මේ ජනාධිපතිට පත් වෙලා ජනතාව මර්ධනය කරමින් ජනතාවගේ හඬ යටපත් කරමින් මේ කරන මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණයක් විදියටයි ඒ වගේම මහ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට තාමත් මේ රජය රනිල් රාජපක්ෂ ඇතුළු රජය විසින් පිළිතුරු සැපීමට අපොහසත් වෙලා තියෙනවා IMF ගේනවයි කියලා කාල සීමාවක් දීලා ඒක තව තවත් දික් කරමින් විසඳුමක් නැතුව ඒක දිනෙන් දින ඉදිරියට යනවා ජනතාවගේ ජීවන බර වැඩි වෙලා බදු බර වැඩි කරලා බදු ගැහුවට කමන්නේ නැහැ නමුත් ඒකෙන් ඒක බදු අය කිරීමේදී පාරදෘශ්‍යභාවයක් තියෙන්න ඕනි ඒ බදු වලට වෙන්නේ මොකද කියලා ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා එහෙම කිසිම දෙයක් නැතුව ඒගොල්ලන්ගේ වරප්‍රසාද තව තවත් තහවුරු කරමින් මහ ජනතාව පීඩාවට පත් කරමින් මේ ගෙන යන පාලනය කිසිසේත්ම නීත්‍යානුකූල නැහැ සදාචාර සම්පන්න නැහැ සහ ජනවරමක් ඇති පාලනයක් ඒ නිසා අපි නීතිඥයෙක් විදිහට මම සහ මේ තරුණයින් කියartifactId දෙන්නේ ජනවරමට ඉඩ දෙන පාලනයක් මැතිවරණයක් හැඳවන්න වහම එහෙම කරලා ජනතාවගේ ජනමතය නිවැරදිව පැහැදිලිව ප්‍රකාශ කරන්න අවස්ථාව දීලා නව පාලනයක් ගෙනෙන්න අවස්ථාව දෙන්නයි කියලා ප්‍රසූදී अभी मित्र का दीर्घ कालीन अदगना महान सिंह अमार अदगना अरगले इन दियारू मीन दीना मे रणिल राजपक्ष आंडुंग अरगले दियारू कर मीन पाती ना अभी बोहम कैपी अमार अरगले मिनी अमित पाती ना पेना मिनी मत तीन मेक मे बेदेश पालने अभी मे अभी नोड़े अनीत करोड़े अभी बलांगी नोड़े अकेला मत बेरदे अभी तमें मिनी मे අදිස්ථානෙ පුළුවන් තරම් විදියට හැම විදියකින්ම මේක වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක තමයි මගේ එකම ඉල්ලීම ඔබ සියලු දෙනාගේම කරන එකම ඉල්ලීම. මේවට එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙන්න.